සමාජ සංගායනා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම. අදත් හිමිදිරි උදෑසන සමාජ සංගායනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා උදා වූ දවස තුර නැවුම් ආරම්භයක් ජීවිතයට ධර්මානුකූලව ළඟා කර ගැනීමටයි අපි සියලු දෙනාම සූදානම් වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සමස්ත බුද්ධ භාසිතය තුළම උන්වහන්සේ දේශනා කරන්නේ අපේ ජීවිතයේ මනස අරමුණු කරගෙන, මනස සකස් කරගෙන ජීවිතයට ආධ්‍යාත්මික වටිනාකමක් ලබා දීම තුළින් ජීවත් වෙන මේ කාලපරාසය සහ මරණින් මතු ජීවිතය සැපවත් සුවපත් ජීවිතයක් බවට පත්කරගන්ට අවශ්‍ය කරන ආධ්‍යාත්මික වටිනාකමක් ජීවිතයට ලබා දෙන්නයි. ඒකයි මේ දහම මනෝමූලික දහමක් බවට පත්වන්නේ. මනස මූලික කොටගත් දර්ශනයක් බවට පත්වන්නේ. මනස තුළ හටගන්න විවිධාකාරයේ ක්ලේශ ධර්ම, අකුසල, පාපී වශයෙන් අපේ සිතට අරමුණු වන ආකාරය තුළ අපි නොදැනුවත්වම කය සහ වචනය, මනස මූලික කොටගනිමින් විවිධාකාරයේ අකුසල කර්ම, විවිධාකාරයේ පාපී ක්‍රියාවන් ජීවිතයට අයහපත් විදියට අපි සියලු දෙනාම සිදු කරගන්නවා. පබස්සර මිදං භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ටා. අපේ මනස පින්වත්නි මූලික ස්වභාවයේදී ඉතාමත්ම ප්‍රසන්නයි. අපි විවිධ ආකාරයේ සමාජ අන්‍යෝන්‍ය සුහදත්ව, මිත්‍රත්ව, සම්බන්ධතා වර්ධනය කරගැනීමත් සමග අපේ මනසට විවිධාකාරයේ අගෝචර සිතුවිලිවලට, අගෝචර මනෝභාවයන් තුළ මනස අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. අර මනසේ තිබුණු පාරිශුද්ධ ස්වභාවය නැති වෙලා ගිහිල්ලා මනස යම් ආකාරයෙන් අපිරිසිදු තත්ත්වයට පත්වීමක් සමාජ විවිධ ආශ්‍රය නිශ්‍රය කිරීම සම්බදතා තුළ අපි සිදු කරගන්නවා. මේ සියල්ල සිදුවන්නේ අපි ටික ටික මුහුකුරා යනකොට, පරිණත භාවයට පත්වෙනකොට අපි සමාජය සමග ගනුදෙනු කරන ආකාරය වෙනස් වෙනවා. අපි කුඩා කාලයේදී අපි දැකලා තිබෙනවා අපේ ළමා අවධිය, ළදරු අවධිය ගත කරනකොට අපි ආශාවන්, අපි අපේක්ෂාවන්, අපේ බලාපොරොත්තු ඉතාමත්ම සියුම් දේවල් තිබෙන්නේ. ඉතාමත්ම අපට තිබෙන බලාපොරොත්තු, ආකල්ප මහා ගැඹුරු දේවල් නොවෙයි. කුඩා කාලේ අපි සෙල්ලම් බඩුවලට, බෝනික්කොන්ට, කාර්වලට අපි හරි කැමති. අපේ ඉන්ද්‍රිය සකස් වෙලා තිබෙන්නේ, මනස මූලික වෙලා තිබෙන්නේ ඉඹදු දේවල් තුළ අපේ මනසට යම් තෘප්තියක්, යම් සතුටක් ලබා දෙන්නට. නමුත් අප ක්‍රමක්‍රමයෙන් ආරය, පරිසරය, පරිණතිය, ඉගුණුම ආදී වූ සමාජීය, මනෝවිද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක කාරණා තුළ වයසින්, අධ්‍යාපනයෙන් පරිණත භාවයට සහ සමාජශීලී භාවය තුළින් අපි පරිණත භාවයට පත්වෙනකොට අපට තිබෙන අපේක්ෂාවන්, අපට තිබෙන අරමුණු, අපට තිබෙන ඉලක්ක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා.
ඒ වර්ධනය වෙන්න පටන් ගන්නේ මම කියලා සත්වයෙක් ඉන්නවා. ඒ මම කියන සත්වයා සැපෙහි යොදවන්ට අවශ්‍යයි, දුකෙන් මුදවන්ට අවශ්‍යයි කියන අර සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයෙන් කටයුතු කරනකොට අපිට අවශ්‍ය වෙනවා ජීවත්වීම සඳහා ජීවත් වෙන්නට. ජීවත්වීම සඳහා ජීවත් වෙනකොට අපට මගහැරෙන බොහෝ ගුණධර්ම තිබෙනවා. අප අපේක්ෂා නොකරන විවිධ අරමුණු තුල අපට ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒ ගමන් කිරීම, ඒ කටයුතු කිරීම, ඒ ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නේම අපේ වයසත් සමග අපේ අරමුණු, අපේ ඉලක්ක, අපේ අපේක්ෂාවන් වඩ වඩාත් අපි අපේ ග්‍රහණයට ගොනු කරගෙන යෑම තුලයි. ඒ තුල අපට සතුටක්, සැනසීමක්, නිවීමක් ජීවිතය තුල අපේක්ෂා කිරීමට හැකියාවක් උදාවන්නේ නැහැ. මනස මූලික කොටගත් ධර්මයක් තුල භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තුල අපට උගන්වන්නේ මනස සුවපත් කරගෙන අපේ ජීවිතය සුවපත් කරගන්නට. මේ සියලුම ජරමර ප්‍රශ්න ගැටලු සියල්ලම තිබෙන්නේ අපේ මේ චිත්ත අභ්‍යන්තරය තුලයි. අපේ මේ සිත තුලම තමයි අපි ආගන්තුක වශයෙන් ගන්න මේ සියල්ල අපි තැම්පත් කරගෙන සිටින්නේ. අපට තිබෙන ගැටලු බොහෝ සෙයින් අපි විවිධ සාපේක්ෂ රාමු තුල සිටගෙනයි අපි වර්ගීකරණය කරන්නේ. අපේ වයස පරිණත භාවයට, වයස ක්‍රමක්‍රමයෙන් ඉහළට යනකොට මා ඉහළින් සඳහන් කළ වගේ අපට තිබෙන අරමුණු, අපට තිබෙන බලාපොරොත්තු ඉතාමත්ම සංකීර්ණයි. ඒ සංකීර්ණ භාවයට පත්වන්නේ අපි අපට කියලා ලබා ගන්න යන භෞතික සම්පත්වල තිබෙන යම් යම් ඌනතාවය නිසා. ඒව අපට සෑම කෙනෙකුටම සිතන ආකාරයට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සියල්ල අපි ලබා ගන්න උත්සාහ කරනකොට අපට විවිධාකාරයේ ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. යම් ආකාරයකින් විශාල කැපකිරීමක්, ඒ කැපකිරීම සිදු කිරීමට නොහැකි අය, විවිධ වූ අයහපත් ක්‍රියාවන්, අයහපත් මාර්ග සූදානම් කරගන්නවා, යෝජනා කරගන්නවා, කෙටි කාලීන මානසික දියුණුවක් ලබා ගන්න. ඒ මානසික දියුණුව යනුවෙන් සමාජය තුළ හැඳින්වන්නේ අර ආධ්‍යාත්මික දියුණුව නොවේ. අනුන්ගේ දෙයක් බලයෙන් ලබාගෙන, බලයෙන් අත්පත් කරගෙන ලබා ගන්න සතුට. ඒ සතුට කෙටි කාලීනයි, දීර්ඝ කාලීන නැහැ. ඒක නිසා සමාජීය සම්මත ලෝකයේ තුල අපට භෞතික දේවල් චලනය කරලා වෙනස් කරලා ලබන්ට පුළුවන් නිවනක් නැහැ. සංකීර්ණ සමාජයේ තුල ඔබ දෛනික වශයෙන් ගෙදර නිවසේ වැඩ කරනකොට විවේකයක් ඔබේ ජීවිතයට ආවට පස්සේ ඔබ ටිකක් විවේකීව ඉන්න අවස්ථාව තුල ඔබටම කියවෙනවා අද නම් ටිකක් නිවන් දැක්ක වගේ කියලා. ඔබ සරලව හිතලා බලන්න, ඒ සරල කෙටි කාලය තුල ඔබට මනසට කොයි තරම් සතුටක් දැනෙනවද කියලා. මනසට කොයි තරම් සහනයක්, කොයි තරම් විවේකයක් දැනෙනවද කියලා. ඒ සතුට කොයි තරම්ද කියනවා නම් ඔබේ ශරීර අභ්‍යන්තරයේ ගමන් කරන ලේ ධාතුව පවා ප්‍රසන්න භාවයට පත් වෙනවා, පිරිසුදු වෙනවා. ඔබ කතා කරන වචන, ඔබේ මුහුණේ ස්වභාවය ඉතාමත්ම ප්‍රසන්න භාවයට පත් වෙනවා. නමුත් ඔබ අවිවේකීව කාර්ය බහුලව කටයුතු කරනකොට ඔබේ බාහිර මූණේ ස්වභාවය, ශරීර ස්වභාවය වෙනස් වෙනවා. තව කෙනෙක් ඔබේ ඇඟේ වැදුනත් ඔබට ඉක්මනටම තරහ යන ස්වභාවයක් තමයි මනස තුල ගොඩනැගෙන්නේ. මේ සියල්ලටම හේතුවට බවට
පත්වන්නේ අපට ජීවත්වෙන්ට අවශ්‍ය කරන මූල්‍යමය ශක්තියක් භෞතික සැප සම්පත් සම්පාදනය කර ගන්නට අවශ්‍ය වෙනවා ගිහි ජීවිතය ගත කරන පින්වත් ඔබ සියලු දෙනාදම දාලිද්දියං භික්කවේ ගිහිනා කාමභෝගිනා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ගිහියන්ට දිලිඳුකම ඉතාමත්ම දුකයි. අපි අවශ්‍ය වෙනවා අපට සරල දිවි පැවතක් ගත කරගන්නට අවශ්‍ය කරන මූල්‍යමය සම්පත්තියක් ජීවිතයට රැස් කරගන්නට එකතු කරගන්නට. ඒ තුළ පමණයි ඔබ අපේක්ෂා කරන ආධ්‍යාත්මික දියුණුව නෙමෙයි අර භෞතික දියුණුව රඳා පවතින්නේ. ඒ භෞතික දියුණුවේ සියලුම සැපය සතුට සහනය මරණයත් සමග නිමාවට පත්වෙලා යනවා. එතනින් එහාට අපට තිබෙනවා ආධ්‍යාත්මික ජීවිතයක්. ඒ ආධ්‍යාත්මික ජීවිතය සඳහා පරං මරණං මරණින් මතු ජීවිතය සහ මේ භවයේ තුල අවශ්‍ය කරන ආධ්‍යාත්මික වටිනාකමක් මේ ජීවිතය තුළ හදාගන්න අවශ්‍ය වෙනවා. ඒ අසීමිත අපේක්ෂාවන් අසීමිත බලාපොරොත්තු අසීමිත ඉලක්කවලට අපේ ජීවිතය ළඟා කරගන්න බැරි වුණාට පස්සේ අපි දකිනවා සමාජය තුළ ළමයින් තරුණයින් වැඩිහිටියන් තමන්ගේ ජීවිතයෙන් පළිගන්නට උත්සාහ කරනවා. හරියට මම කියලා කෙනෙක් ඉන්න නිසා තමයි මේ සියලුම ප්‍රශ්න ඉපදුනේ නැත්තම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මිනිස්සු කල්පනා කරනවා. අර ඉපදුනේ නැත්තම් අපට ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත්තම් ඒ ඉපදීම නැතිකරන්න අවශ්‍ය කරන මානසික ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරනවා හැරෙන්නට මිනිස්සු සමාජය තුළ අපි දකින්නේ අර හැඟීම්වලට වහල් වෙලා බුද්ධිය ප්‍රඥාව යටපත් කරලා කෙටි ක්ෂණික තීරණවලට එළඹෙනවා. මට මේ ජීවිතයෙන් ඇති වැඩක් නැහැ. මෑත දවස්වල අපි දැක්කා එක්තරා තාත්ත කෙනෙක් තමන්ගේ දරුවෝ දෙන්න තමන්ගේ චූටි දුවයි පුතයි මරලා තමන්වත් බෙල්ලවල දාගෙන ජීවිතේ නැති කරලා. ඔබ හිතන්න මේ හයක් හතරක් දන්නේ නැති චූටි ළමයි දෙන්නෙක් තමන්ගේ තාත්තගේ ළඟ රැකවරණය සොයාගෙන යනකොට ඒ කුඩා දරුවෝ දෙන්න කවදාවත් හිතන්නේ නැතුව ඇති තාත්ත තමයි අපි දෙන්නගේ මාරයා කියලා. ඒ තරමටම මිනිස්සු ඉතාමත්ම සිතුවිලි වලින් දුප්පත්. මිනිස්සුන්ගේ ආකල්ප තිරිසංගත සත්වයින්ට වඩා වර්තමානයේ තුළ පහත් නීච තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. අපට ගැටලු තිබෙනවා නම් අපට ප්‍රශ්න තිබෙනවා නම් අපි සමීපතෙක් සමග සාකච්ඡා කරලා ඒවට අවශ්‍ය කරන ආධ්‍යාත්මික සහ භෞතික විසඳුම් සොයන්නට අවශ්‍ය වෙනවා. ඒක නිසා ජීවිතේ කවදාවත් පින්වත්නි ක්ෂණික තීරණවලට කෙටි තීරණවලට එළබෙන්ට යන්න එපා. ඒ ඔබට ජීවත්ව සිටියොත් දීර්ඝ කාලීන දුකක් කනගාටුවක් පශ්චාත්තාපයක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක නිසාමයි සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං මේ සිත හදාගන්න පුළුවන් නම් මේ සිත තුළ ගොඩනැගෙන මේ අකුසල සිතුවිලි ටික නැති කරලා විනාශ කරලා නැවත ඇතිවෙන්න අවස්ථාව ඉඩක් සලසා දුන්නේ නැත්නම් මෙන්න මේ ජීවිතේ මම කියලා මේ පංචස්කන්ධයක් යලිත් අපි කාටවත් පෝෂණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක පෝෂණය කළා කියලා මේක තුල අපට යම් කිසි මගේය කියලා පැනවීමක් පවත්වාගෙන ජීවත් වුණාට මේකෙන් අපට ලැබෙන කිසිම දෙයක් නැහැ. මේ පංචස්කන්ධය තුල මේ ශරීරය තුල පවතින්නේ දුකම පමණයි. අපි නිරන්තරයෙන්ම හිතන්ට අවශ්‍ය වෙනවා අපේ ඉදිරියේ තිබෙනවා ජාති ජරා ව්‍යාධි මරණ කියලා බය හතරක්. මේ බය හතරට
අපි සියලු දෙනාම පත් වෙනවා. මේ බය හතරට අපි සියලු දෙනාම යොමු වෙනවාමයි. මේක තමයි අපි මායාව ටික ටික අරගෙන යනවා කියලා කියන්නේ. අන්නේ එතෙන්ට යනකොට අපිට මේ සියල්ලම අත්හැරෙනවා කියන යථාර්ථය තුල පිහිටලා සම්මුති සත්‍ය තුල පිහිටලා ජීවිතය හදා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ ගැළවීම, ඒ නිවීම, ඒ යථාර්ථය හදා ගන්න තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ධර්ම ස්පර්ශය අනුවයි. සංඝ රත්නයේ තුල තිබෙන අසීමිත ගුණ තුල දේශනා කරන ධර්මයේ ගමන් කිරීම හැරෙන්නට මේ අති නවීන කාමභෝගී සංකීර්ණ ජීවන රටාව තුළ ඔබට සැනසීමක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ දවස තුළ භාවනා මානසිකාරයක් ජීවිතයට පුරුදු කරගන්න. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුද්ධානුස්සති භාවනාව වැනි මේ මනස සංකීර්ණ භාවයෙන් මුදව ගන්නට අවශ්‍ය කරන භාවනා මානසිකාරයක් තුළ සීල, සමාධි, ප්‍රඥා වැනි ත්‍රිශික්ෂා ධර්ම තුළ මනස මෙහෙයවා බුද්ධියට ඉඩදී කටයුතු කරන්නට හැකියාවක් පවතිනවා නම් මනස සුවපත් කරගන්නට පුළුවන්. මනස සැපවත් කරගන්නට පුළුවන්. මනසේ යහපත් භාවය, මනසේ ප්‍රසන්න භාවය, මානසික පාරිශුද්ධ භාවය ඔබ ලෙඩ රෝග වලින් ඔය නිදන්ගතව තිබෙන විවිධ ශරීර අභ්‍යන්තර රෝග නැති කරලා දාලා කය සුවපත් කර ගන්නට පුළුවන්. ඒ කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය කියන මේ කායික සහ මානසික අර්ථ දෙකම එක විදියට හදා ගන්නට පුළුවන් නම් ඔබට පෞල් ජීවිතය, සමාජීය ජීවිතය, ආර්ථික ජීවිතය නිසි විදියට කලමනාකරණය කරගෙන තුලනය කරගෙන හරි ලස්සනට මේ කෙටි කාලය තුල මේ ජීවිතය අපට පවත්වාගෙන යන්න පුළුවන්. සෑම තැනකම ප්‍රශ්න ගැටලු ඇතිවන්නේම අප පළවෙනි කාරණේ තමයි ඉවසීම නැතිකම. දෙවෙනි කාරණාව තමයි මෝඩකම, බුද්ධිය නැතිකම. අපි හිතනවා තමන්ගේ මතය තමයි හරි. අන් අයට අපි සවන් දෙන්න යන්නේ නැහැ. දැන් අපි නිවසක් ගත්තට පස්සේ ස්වාමියා, බිරිඳ, දරුවෝ, වැඩිහිටියෝ මේ සියලුම එතනින් එහාට ග්‍රාම සේවක මහත්යෙන්ගල රටේ ජනාධිපති දක්වාම රට තුල යම් යම් ප්‍රශ්න ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන් මේ ගොඩ නැගින්නීම අපි අර තව කෙනෙකුගේ මතයට ඇහුම්කම් දෙන්න, ගරු කරන්නට අපි සූදානම් නැති නිසා. ඒක නිසා මානය තුල, උද්දච්ච සිතුවිලි තුල ඔබ ගත කරනවා නම් අර මනස සකස් වෙන්නේම ඔබව අයහපතට අරගෙන යන්න. ඔබව වැරදි දිශානතියක් තුල අරමුණු ගොඩනගා ගන්න. සෑම විටම හිතන්ට අවශ්‍ය වෙනවා මේ සකලවිද සියලු ඉන්ද්‍රියන්ම මූලිකත්වයේ අරගෙන තිබෙන්නේ යහපතකට අරගෙන යන්නට නොවේ. දැන් ඇසෙන් දකින රූප, කනෙන් ශබ්ද, දිවෙන් රස, ශරීර ස්පර්ශය මේ සියලුම සඩේන්ද්‍ර මූලිකව ගනු ලබන සියලු අරමුණු තුළ අප සකස් වෙලා තිබෙන්නේම ඇලීම, ගැටීම, මුලාවටපත් වීම ආදී උණු අර මනස අකුසලයට, මනස පාපයට, මනස අයහපතට අරගෙන යන කරුණු තමයි මනස තුළ ස්පර්ශ වෙන්න ආරම්භ කරන්නේ. මේ සියල්ල පිළිබඳව අවබෝධයක් තිබෙන්න අවශ්‍ය වෙනවා. මේ සියල්ල පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් මනස තුළ ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ මනසේ ඇතිවන සියලුම අරමුණු වලට මූලිකත්වයක් ලබා දෙන්න යන්න එපා. හොඳ දෙයට පමණක්, යහපත් දෙයට පමණක් දවස ජීවිතය සාර්ථක කර ගන්නට පුළුවන්. නිර්මාණශීලී අදහස් වලට, නිර්මාණශීලී සිතුවිලි වලට වටිනාකමක් ලබා දෙන්න. ඒ තමයි ඔබේ ජීවිතය සුවපත් කරන්නේ මානසික වශයෙන් සහ කායික වශයෙන්. ඔබට හිතෙන්ට පුළුවන් ඔබේ නිවස තුළ ඔබට සතුටක් නැහැ, ඔබ හුදකලා ජීවිතයක් ගත කරන්න කියලා.
ඔබ සේවය කරන ස්ථානයට ගියාට පස්සේ එතන විවිධාකාරයේ ගැටලු විවිධාකාරයේ ප්‍රශ්න මේ සියල්ලටම අප යොමු වෙලා තිබෙන්නේ බොහෝ දෙනෙක් ග්‍රහණය කරගන්නේ තමන්ගේ දේවල් නොවේ. බොහෝ දෙනෙක් සොයන්න පටන් ගන්නේ තමන් පිළිබඳව ගවේෂණයක් නෙමෙයි. අර අනුන්ගේ තිබෙන ගැටලු ප්‍රශ්න ටික ගෙදර කාර්යාලයේ විවිධ ස්ථානවල ඒ සියල්ලම අපි තමන්ගේ කරගන්න යනවා. යාළුවගේ දෙය, අම්මා තාත්තගේ දෙය, අනිත් සියලුම සමාජීය වශයෙන් දේවල් අපි අරගෙන ඒවා තමන්ගේ කරගෙන ඒවට අපේ විවිධ සාපේක්ෂතා ගොඩනගා ගන්නවා. මේක මේට වැඩිය මෙහෙම තිබුණනම් හොඳයි. මේ ආදී වශයෙන් ගොඩනගා ගන්න විවිධ විතර්ක නිසා අකුසල මූලික විවිධ සිතුවිලි නිසා අපි නොදැනුවත්වම මේ කෙටි ජීවිතය අපිම අයහපතට අරගෙන යනවා. යහපත ජීවිතයෙන් ඉවත් වෙලා යනවා. අපව ග්‍රහණයට අපව අල්ලගන්නට සූදානම් වෙලා තිබෙන්නේ ඔබ හොඳට මතක තබා ගන්න අකුසලය, පාපය, අයහපත පමණයි අපට නිකම්ම ජීවිතයට ලැබෙන්නේ. නමුත් අපි ටිකක් උත්සාහවන්ත වෙලා ඉවසීමෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් යුක්තව ලබාගත යුතු දේවල් තමයි කුසලය, යහපත සහ පින් කියලා කියන්නේ. මේවා අපට කවුරුත් දෙන්නේ නැහැ. මේවා අපිම ලබා ගන්නට අවශ්‍ය වෙනවා. අපේ සිතුවිලි තුළ, කායික, මානසික, වාචික ක්‍රියාකාරීත්වය තුළ අපි හදා ගන්න ඕනි මම කොයිතරම් සාර්ථක කෙනෙක්ද කියලා. ඔබ හිතන්න පුළුවන් ඔබ අවුරුද්දේ පෝය 12ටම සිල් ගත්තට වැඩක් නැහැ. ඔබේ කායික මානසික ක්‍රියාකාරීත්වය එක දවසකට පමණක් සීමා වෙනවනම් ඔබ එතනින් එහාට ගත කරන්නේ වැරදි දුෂ්චරිතවත් ජීවිතයක් නම්, සිතුවිලි තුළ ඔබ දුප්පත් නම්, ඔබේ කායික මානසික ක්‍රියාකාරීත්වය අයහපත් නම්, අර එක දවස ගත කරනවට වඩා ඔබ සමාජීය වශයෙන් විවිධ අයහපත් දේවල් සිදු කරනවා. ඒක නිසා බොහෝ පිරිසකට පේන්න, තමන්ව කැපිලා පේන්න දේවල් සිදු කරනට වඩා තමන්ගේ හදවතට මූලිකත්වය ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. සෑම විටම අපි ගනුදෙනු කරන්නේ අපේ හෘද සාක්ෂියත් එක්ක. අපට අපේ හදවතේ විශ්වාසය සෑම තැනකම මූලිකත්වය ලබා ගන්නවා. අපි දක්වන විවිධ මිනීමැරුම්, විවිධ මංකොල්ලකෑම්, විවිධ දුරාචාර, මේ සියල්ලම කවුරු කොහොම සැලසුම් කරලා සිදු කළත් ඒ පුජ්‍යලයාගේ හදවතේ තිබෙනවා මම මේ සිදු කරන්නේ වැරැද්දක්. මම මේ සිදු කරන්නේ තවත් කෙනෙකුට අයහපතක්. මේ තුළ මට ලබා ගන්නට පුළුවන් කිසියම් දෙයක් නැහැ. මම මේ තවත් කෙනෙකුගේ පෙළඹවීමක් මත ලබා ගන්න දෙයක් කියලා තමන්ට ගොඩනගිනවා. ඒ සිතුවිලි අයහපත් විදියටමයි ගමන් කරන්නේ. ඒ සිතුවිලි පාපයටමයි යොමු වෙලා තිබෙන්නේ. ඒ ජීවිතය අපට එපා වෙන තත්වයට පත් වෙනවා. ඒ තත්වයට ඔබ ජීවිතේ පත් කර ගන්නට යන්න එපා. නිරන්තරයෙන්ම හිතන්ට අවශ්‍ය වෙනවා මට මගේ ජීවිතේ තිබෙන්නේ යහපත් ගුණධර්ම පමණයි. ඒ යහපත් ගුණධර්ම ශක්තිමත් කර ගන්නට පුළුවන් යහපත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබෙන්නේම ධර්මයේ ස්පර්ශය මත. අපි කොයිතරම් ධර්මයට සමීපද ඒ තරමටම අපි කාගේ ජීවිත ඉතාමත්ම ලස්සනයි. අපි කොයිතරම් අධර්මේ නම් ස්පර්ශ කරන්නේ, වැරදි දේවල් නම් ස්පර්ශ කරන්නේ, අයහපත තුල නම් ජීවිතය හදාගෙන තිබෙන්නේ ඒ තරමටම අයහපත කෙටි කාලීන සතුටක් වුවත් දීර්ඝ කාලීන දුකක් බවට පත් වෙනවා. ඒක අපි අහලා තිබෙන්නේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. ඒක නිසා අපි හිතන්ට අවශ්‍ය වෙනවා හිස ගිනිගත් මිනිසෙක් මේ ගින්න නිවා ගන්නට කොයිතරම් දුකක් වේදනාවක් තරණවද ඒ හා සමානව අපි අප ඉදිරියේ තිබෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේ ගිනි හතර නිවා ගන්නට අවශ්‍ය කරන මානසික ආධ්‍යාත්මික ශක්තිය නිරන්තරයෙන්ම මේ මනස තුළ
ස්ථිර වශයෙන් ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. ඒක කවදාවත් මොනම දෙයකටවත් නැති වෙන්න දෙන්න එපා. මම කොහොම හරි මගේ ජීවිතේ මම හදාගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළමයි. උන්වහන්සේගේ ධර්මයේ තුළමයි මම ජීවිතය ජීවමාන කරගන්නේ ආධ්‍යාත්මික වශයෙන්. එහෙම ජීවිත කොයිතරම්නම් ලස්සනද? ඒ ජීවිත තුළට ප්‍රශ්න, ගැටලු මොනතරම් ආවත් විවිධ අභියෝගවලට මුහුණ දීලා ජීවිතය වඩා ශක්තිමත් ඉවසීමෙන් ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඒ தത്വයටයි අප අපේ ජීවිත හදා ගන්නට අවශ්‍ය වන්නේ. භාගතුන් වහන්සේගේ කාල පරාසය තුල අපි අහලා තිබෙන උපතිස්ස කෝලිත තරුණයෝ දෙදෙනා අස්සජි මහරහතන් වහන්සේගේ එකම සතර පද ගාතාව තුල උන්වහන්සේලාට ජීවිතයේ යථාර්ථය දකින්නට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ස්පර්ශය අන්තර්ගත වෙලා තිබුණා. ඒ සියල්ල තුළම තිබුණේ ජීවිතේ නතර වෙන්න අවශ්‍ය කරන මාර්ගය. ජීවිතේ තවත් ඉදිරියට මේ කාමභෝගී භෞතික දේවල් ස්පර්ශ කරගෙන තමන්ගේ කරගෙන අයිතියක් හිමිකාරීත්වයක් පවත්වාගෙන ගියාට මේ දේවල් වලින් අපට ලබා ගන්නට පුළුවන් දෙයක් නැහැ. මේ දෙමාපියෝ, මේ දරුවෝ, මේ සහෝදරයෝ, මේ අසල්වාසීන් ඔබ සිතන්ට වෙනවා මේ මට ලැබෙන අවසාන ආත්මභාවයේ මේක. මේ ආකාරයට මේ රූපයෙන්, මේ නාමයෙන් කවදාවත් අපට සසරේ මේ කිසිදු කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. ඉඹද වූ සසරක අප නිවෙන්ට නතර වෙන්න අවශ්‍ය වෙනවා අර තරුණ උපතිස්ස කෝලිත දෙදෙනා. අස්සජි මහරහතන් වහන්සේ හමුවේ ජීවිතයේ යථාර්ථය දැක්ක වගේ. ඒක නිසා මේ භෞතික ලෝකයේ තුල හටගන්න සියල්ලම නැති වෙලා යනවා, නිරෝධ වෙලා යනවා. නමුත් මේ භෞතික දේවල් නිරෝධ වෙලා යනකොට අපේ මානසික අල්ලා ගැනීමේ ප්‍රවණතාවය ඒ විදියටම තිබෙනවා. නමුත් අපට මේ මානසික වශයෙන් ගොඩනැගෙන අකුසල සිතුවිලි ටික නිරෝධ කරලා දාන්න පුළුවන් නම්, නැති කරලා විනාශ කරලා දාන්න පුළුවන් නම් අපට ජීවිතයේ සදාකාලික වශයෙන්, ස්ථිර වශයෙන් නතර වීමේ හැකියාවක් පවතිනවා. ඒ නතර වීමට කියනවා අපි ජීවිත යථාර්ථය අවබෝධ කරගත්තා කියලා. නිවන් දකින්නවා කියලා කියන්නේ මේ සිතුවිලි පරම්පරාව යලිත් අපි සකස් වෙන එක නතර කිරීම, යලිත් භවයකට යන්ට අවශ්‍ය කරන මේ සිතුවිලි ටික අපි මේ භවය තුලදී නතර කළ දාන්ට අවශ්‍ය වෙනවා. එහෙම කෙනෙකුට කියන්න පුළුවන් මම ආපහු කවදාවත් ඉපදෙන්නේ නැහැ කියලා. මේක තමයි මගේ අවසාන උපත කියලා කියන්න පුළුවන්. නමුත් අපේ ඉදිරියේ අතීතයේ තුල මිය පරලව ගියපු මුතුන් මිත්තු, ඥාතීන්, වයසක අය කවුරුත් කියලා තියෙනවද මේ මගේ අවසාන උපතයි. මෙතනින් පස්සේ නැවත මම ආපහු ඉපදෙන්නේ නැහැ කියලා. නැහැ. වයසට යන්න යන්න අපේ තිබෙන අල්ලා ගැනීම වැඩි. අපේ තිබෙන තණ්හා වැඩි. අකුසලයට යොමු වන ප්‍රවණතාවේ වැඩි. ඒක නිසා අපාර ළමා කාලය, තරුණ කාලය, වැඩිහිටි කාලය තුල අපට නිරන්තරයෙන්ම ඉන්ද්‍රිය ස්පර්ශය තුල හදාගන්න අවශ්‍ය වන්නේ ආධ්‍යාත්මික වටිනාකම. ඒ තියෙන්නම ඉඹදු වටිනාකමක් තුල යහපත අයහපත වෙන්වෙන් වශයෙන් අඳුනාගෙන මේ මනස හදාගන්න පුළුවන්. මනසට ආධ්‍යාත්මික වටිනාකමක් යොමු කරගන්නට හැකියාවක් පවතිනවා. ඒ තුල තමයි ඔබට සසර නතර වෙන්න පුළුවන්. ඒ සසර නතර කරගන්න අවශ්‍ය කරන ආධ්‍යාත්මික වටපිටාව අද හිමිදුරු උදෑසන පින්වත් ඔබ සියලු දෙනාටම මේ ධර්මානුශාසනාව තුළින් හේතු වේවා, වාසනාම් වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස
සමාජ සංගායනා.